ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. හඳුන්වා දෙන Glow and Lovely Gram 15 පැක් එක රුපියල් 199කට. අයිබෝ වේවා. අයි බොහොම වේවා. මොකද අයිබෝ වේවා? හරිම ලස්සනයි. ශ්‍රේත වර්ණය ඇඳගත්තාම ඉතින් හරිම පිවිතුරු ගෑනු ළමයින්ට තමයි ලස්සනද පිවිතුරුයි. පිරිමි කටිය පැපොල් ගෙඩි තැඹිලි ගෙඩි. ඒකට කමක් නැහැ. කෙසේ හෝ කමක්. ඔව් අද මූඩ් එක අපි වෙනද වගේම තමයි හරිම සතුටින් ඉන්නේ. හැබැයි ඒකම අද අපිට සතුටින් ඉන්න වඩාත් වැඩි හේතු තියෙනවා. මොකද ගොඩක් වෙලාවට හේෂාන් ලේසි නෑනේ. අපි 3:30 අරගෙන එන්නේ සැහැල්ලුව තමයි. අපි සැහැල්ලුවෙන් දේවල් ගැන කතා ගන්න. හැබැයි අද ඉන්න කට්ටිය ඉතාම සැහැල්ලුවෙන් අනිත් කෙනෙකුගේ මුණ්ඩ හිනාවක් ගේනවා කියන්නේ මහේෂන්. අපි කොමඩි බෝ අපි එහෙම කියද්දි ඊට වඩා එකෙන් මන් දකිනවා පුදුම ෂෝක් දෙයක්. මිනිස්සුන්ට හිනා යන්න හේතුවක්, මිනිස්සුන් සතුට ගේන්න හේතුවක්. එහෙම කට්ටිය අනිවාර්යයෙන්ම දැන් ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය තියෙන ප්‍රසිද්ධ මාධ්‍යත් එක්කම මේ සමාජ මාධ්‍ය හිස්වසන්න ගන්න එක කාලේ අනිවාර්යයෙන්ම කොරෝනා සමය ලං වෙද්දී අපිට ඇත්තරම මේ ප්‍රසිද්ධ මාධ්‍යත් එක්ක සමාජ මාධ්‍යත් එක්ක තමයි ගොඩක් වෙලාට මිනිස්සු හිටියේ. අනිකේ හැම එකක් ඇතුළෙම මැසේජ් එකක් තියෙනවා. අර පාට පොලිටික්ස් නෙමෙයි. හැබැයි මේ හැම එකක් ඇතුළෙම ඒ කියන්නේ තියෙනවා දෙයක්, ලොකු මැසේජ් එකක් සහ වෙනස් කතාව කොන්සෙප්ට් එකක්. සාමාන්‍යයෙන් කොළඹට එන්න ඕනේ කියලා කියනවනේ නළුවෙක් වෙන්න හෝ කලාකරුවෙක් වෙන්න. ඈ මේ පිරිසේ කතාංගය දිගෑරෙන්නේ මුලදී උදිස්ත්‍රික්කය. ඒ කියන්නේ ඇතා වැටුණු වැවේ තමයි මේ කතාව පටන් ගන්නේ. මේ පැත්තෙන් තමයි කතාව පටන් ගන්නේ. මේ වෙද්දි ලංකාවේ නේද පොඩ්ඩක් වීඩියෝ එකක් දැම්ම ගමන් ඉතින් 1 මිලියන් කියන එක මහා කජ්ජකුත් නෙවෙයි දැන් මේගොල්ලෝ. නතින් කියන එක ප්‍රූව් කරලා තියෙනවා. ඔව්. ඉතින් මේ හැම දෙයක් එක්කම ඔයාලා දකින ඒ වීඩියෝස් ඇතුලේ ඔයාලා ආදරය කරන ඒ වීඩියෝස් ඇතුලේ ඉන්න හරි ලස්සන ඒ සුන්දර චරිත ටික ඉන්නවා අපිත් එක්ක. අපිට වෙන වෙන මේ චරිත ගැන දැනගන්න පුළුවන්. එතකොට වීඩියෝස් වල දකින කැරක්ටර්ස් වලට වඩා වෙනස් මොගලන්ට ආදරය කරන්නත් හේතු එකතුයි. ඇත්තටම දැන් අර බහුතරයක් කණ්ඩායමක් ඇතුලේ එක එක්කෙනාට මේ කෝටි දෙකක ජනතාව වෙන වෙන විදිහට ආදරය වෙනම හැඩ ප්‍රමාණයක් තියෙනවා. අපි මේ හැඩ ගැන කතා කරමු. මේගොල්ලෝගේ අතීත කතාව කතා කරන්න අපි අද තරු විරුදවට ගෙනගත්ත බොහොම ආදරෙන්. මේ තමයි සුන්දර කවුද? විනි. විනි අපිත් එක්ක ඉන්නවා මේ ටීම් එක. විනි ටීම් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. මේ පැත්තේ ඉඳන් ඔය පැත්තේ ඉඳන් පටන් ගන්න. ඔව්. දැන් මේ පැත්තේ ඉඳලා ගත්තොත් හිතවතුනේ ගමේ කොල්ලෝ ටිකක් තමයි මේ පැත්තේ ඉඳන් ඔය පැත්තේ තින්නේ. එතන ඉන්නවා ඉෂාන් ඉන්නවා. එතකොට ලසන් ඉන්නවා. චනුක ඉන්නවා. අයිබෝ 1 මේ පැත්තට ඉස්සලා. අයිබෝ 1. ඒවා. අයිබෝ 1. එතකොට මේ පැත්තෙන් ඉන්නවා ඉෂාර් ඉන්නවා අමල් ඉන්නවා ලසන් ඉන්නවා අයිබෝ 1 3 දෙනාට. අයිබෝ 2. අයිබෝ 1. අසන්තලා දෙන්නෙක් ඉන්නවා එක ළඟ යන ඉෂාර් සහ ඉෂාන්. වඩ ප්ලාන් සාලිය කියලා කියන්නේ. මේ පැත්තේ. යන්න පුළුවන්. හොඳයි. කොත්තනින්ද කතාව පටන් ගන්නෙ අපි. අපි යමුද කාලෙන් අවුරුදු 9ක් 10කට කිට්ටු වෙන්න කාලයක ඉඳන් මේගොල්ලන් මේ ලස්සන සුන්දර වැඩේ කරගෙන යනවා. දැන් විනි විනි දැන් නමක් හදන්න විදිහක් හේතුවක් තියෙන්නේ. විනි විනිතයි. ඒක විනික නිසා කියලා අපි හිතනවා. හැබැයි අපි ඉෂාන්ගෙන් පටන් ගමුද අපි? කොහොමද මේ විනි පටන් ගන්නෙ කවදද? වර්ෂේ කවදද ඉස්සලා මේ කොන්සෙප්ට් එක පටන් ගත්තේ? අපි 2014 තමයි YouTube channel එක පටන් ගත්තේ. ඊට කලින් අපි ඉතින් පොඩි පොඩි ඒවා ෆෝන් එකකින් අර කරලා කම්පියුටරේ මූවි මේකකින් එහෙම ඒ වගේ පොඩි පොඩි දේවල් කරා. 2014 තමයි YouTube පටන් ගත්තේ. ඉතින් 2019 වගේ කාලෙදි තමයි අපි ජනතාවට ගොඩක් ගියේ. කොරෝනා ලං වෙද්දි අපි පොඩ්ඩක් ජනතාවට යාගෙන ආවා. ඊට පස්සේ කොරෝනා කාලෙදි ගොඩක් අය බැලුවා. එතනින් channel එක ගොඩක් මිනිස්සු අතරට ගියා. ඉතාම සරලයි. ඉෂාර මට කියන්නකෝ. දැන් සාමාන්‍යයෙන් අපි ගොඩක් දේවල් ට්‍රයි අවුට් කරනවානේ. හැබැයි එක තප්පරයකදී තමයි එක වෙලාවකදී තමයි මිනිස්සු මේ ඔක්කොම එක වෙලාවක වැළඳගන්නේ. එහෙම පොයින්ට් එකක් එනවනේ. අර අපේ වීඩියෝ වලට මිනිස්සු හරි ආදරේ කියලා දැනිචේ හැඟීම පළවෙනිම දැනුනේ මතකද වාට කොයි කාලෙද කොයි විදිහටද ඔයාට දැනුනේ ඔයාගේ වීඩියෝ ඔයගලගේ වීඩියෝස් වල මිනිස්සු ආදරේ කරනවා කියලා? අපි වීඩියෝස් වලට මුලින්ම අපි ෆේස්බුක් දැම්මා 2014ට කලින්. අපේ විනී නමින් නෙමේ අපි රුවන් අයගේ අපේ අයිය කෙනෙක්ගේ එයාගේ පර්සනල් account එකකින්. ඊට පස්සේ අපි ළඟපාත වැලියෝ කට්ටිය බැලුවා. බලලා පාරදී හම් වෙලා ප්‍රතිචාර දැක්වන්නේ ඒක තමයි අපේ පළවෙනි සතුට.
අතකොට ඒකෙන් තමයි ඊළඟ ස්ටෙප් එක ගොලන් විනි හැටියට පටන් ගන්න එහෙමද? අතන මේක ලොකු දෙයක් වුණා. දැන් මේ මේ පැත්තේ ලසන්ත මොකද සද්ද නොකර ඉන්නේ? හැම කැරක්ටර් එකක් ගැනම ඒගොල්ලන් ඒගොල්ලන්ට කතා කරන්නේ. ඒක තමයි අපිට ඇත්ත කෙනාව දැනගන්න පුළුවන් වෙන්නේ. ඔව් දැන් මේ පැත්තේ ලසන්ත මේ පැත්තේ ලසන්තර ගියොත් සාලිය කියලා කියන්න. සාලිය. ඔව්. ඒගොල්ලෝ කියමුකෝ එක පාටම මේ අර මම ආස වීඩියෝ එකක් තමයි එක පාටම මෙයා අර මේ සල්පිලේ ඉන්නවා මේ මුදලිතුමාද? ගමේ ප්‍රධානියා නේ? ආරච්චි. ආරච්චි මේ දෙත් එක්ක රැවුලත් එක්ක පොඩි වෙනම පෞරුෂයක් ගොඩනගා ගන්නවා මේ සමාජ මාධ්‍ය ඇතුළේ සහ විනී එක ඇතුළේ. කොහොමද මේ රැවුල මේ ඉදීම තිබ්බේ නැත්තම් ඒකට ක්‍රියේට් කරාද මොකද උනේ? නැහැ මේ රැවුල වැවෙනවා සාමාන්‍ය මට මේ මට රැවුල වැවෙනවා මගේ මේ ඒකත් එක්ක මේ ඒකට චරිතරත් මැච් වුණා. ඒ වගේම පොඩගේ සල්පිල විඩියේ ආරච්චිගෙන් චරිතේ දවසල මීම් වලට ගිහලා ඒකත් පොඩ හිට් වුණා. ආන් ඒ බය තියාගෙන ඉන්නවනේ. එමුනේ කියන්නේ. ඒ බය තියාගන්න කියලා නේද? වචනේ මරු. ඒකත් එක්ක ඉතින් මේ දිගින් දිගටම මාදී රවුල වවන්න තියාගත්ත ඒ විදිහම මේන්ටේන් කරන් ගියා. තමයි මේන්ටේ. ඔව් වචනේ ලස්සන. අමල් දැන් දැන් විනී කියන දේ ලංකාව ඇතුළේ බ්‍රෑන්ඩ් එකක් දාන්නේ තියෙන්නේ. එතකොට ඒ බ්‍රෑන්ඩ් එක ඇතුලේ ඉන්න කෙනෙක්. එතකොට ඒකට වග කියන කෙනෙක්. එතකොට මේ දේ ඇතුලේ තමන් විඳින්න නැත්නම් අනිත්ව සතුට කරන්න බෑනේ. ඔයා විඳින්න ඕනේ. ඔයාට කොයි තරමකට සතුටක්ද? මානසික සුවයක්ද? මේ ටීම් එකත් එක්ක මේ යන ගමන. ඔව් ඒ කියන්නේ අපි ඇත්තටම සෙට් එකම කට්ට කාලා මේ හදාගත්ත දෙයක්. ඉතින් ඒ හදාගත්ත දේ කියන්න කියන්න ඒ කාලේ ඉඳන්ම ඒ සුන්දර මතකයන් මතකයන් ගොඩක් තියෙනවා නේ. අපි මෙහෙමිට කියමු. පුළුවන් අහෙන් මිට මිට මිට. ඒ කියන්නේ අර අපි ඔක්කොම කට්ට කාලා ඇත්තටම මෙතනට දැන් අදවිල්ලා තියෙනවා. ඒක ඇත්තටම මේ කියන්නේ සතුටි සහ ෆෑන් බේස් එකෙන් ලැබෙන දේවල් ඒ කියන දේවල් ඒ තමයි ඇත්තටම මම හිතන්නේ අපිට ගන්න තියෙන හොඳම දේ. ඒ සතුට උපරිම විඳිනවා අනිවාර්යයෙන්. ඒක තමයි ඊළඟ ඔගලගේ වීඩියෝ එකට ඊළඟ concept එකට හේතුව. අනිවාර්යයෙන්. දැන් මේ අතර තුර දැන් මේ ප්‍රධාන චරිත ටික මේ විදිහට යද්දි එක පාටම කොළුගැටයක් ඉන්න කොළුගැටියත් මතු වෙනවා මම කියන්නේ මම ප්‍රේක්ෂක විදිහට බලද්දි ඔයගොල්ලෝ කිව්වේ මට මතක හිටිනුනේ දැන් රුපියල් 21ක් කෑවතාවයි ආ කළා වෙන්න කළා වෙන්න අනේ නේ පාපා මේ දෙත්සල් පිළේ තමන් හරි ආසයි ජූලියා පෞද්ගලික මේ වැඩේ ටිකට මේගොල්ලෝගේ මල්ලගෙදර ඉඳලා මල්ලගෙදර එකද දෙකද අපි හරි ආසාවෙන් බැලුවා. චනුක මේ අයියලා මේ ලොකු අයියලා පොඩි මල්ලිද මේ ඉන්නේ? ඔයාට තේරෙන්නේ නැද්ද හේෂන් මේ දැන් අයියලා ටික අප්‍රෝච් කරන විදිහම අර අර ගෙදර අපි ගියාම ගෙදර හුරතල් මේකනට කියන ආයක කළපෙන්න. අර ඒවා ආදරෙන් තමයි තියාගෙන ඉන්නේ. පහත් තැනින් යයි ගලා ජල ඒවා තමයි. ගලා 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 ජල ගලා මේ චනුක කොහොමද මේ අයියලා ටිකගේ සපෝට් එක කොහොමද? සපෝට් එක ඉතින් සුපිරි සුපිරි. මම සම්බන්ධ වුණේ මලගෙදර එකෙන්. ඒකේ ඉඳන් එක දිගටම වැඩ ටික ගියා. ඉතින් දැන් කරා යන්න. ගෙදරින් ස්ටුඩියෝ එකට ස්ටුඩියෝ එකෙන් ගෙදරට ගෙදරින් ස්ටුඩියෝ එකට තමයි. ඒකම තමයි. නැයි භාගයක් කිව්වත් ඒකම තමයි. වෙන එකක් ඔබ ගමු. ඒකත් ඉතින් ඔය ඉන්න අයියලත් එක්ක. හොඳයි. හොඳයි. සත්තෝ දැන් මේකට සම්බන්ධ වෙන විදිහ අහන්න ඕනේ කොහොමද මේක තියෙන්නේ කියලා. මේ ලසන්තක පැත්තට ගියපුවාම මම හරි කැමතියි පළවෙනිටම අර ඊළාර වඳින වඳිනව නේද මල ගෙදර. ඈ ඇත්තටම ඕගොල්ලෝගේ එක්ස්පීරියන්ස් තමයි ඕගොල්ලෝ ඉපෙන්නේ. මොකද ඒ එක්ස්පීරියන්ස් එක මුළු රටටම එක්ස්පීරියන්ස් එකක්. මොකද මල ගෙදරකට ගියපුවාම ගැමි ජනතාවත් එක්ක ඔය වගේ පොඩි පොඩි නේද අභිචාර විදිහින් දේවල් තියෙනවා. කොහොමද ඒ වැඩේ පටන් ගත්තේ? වඳින එකද? වැඩේ කියන්නේ මල ගෙදර එකෙන් තමයි මාත් මේ සම්බන්ධ වුනේ. මේ නිකන් බලන්න ගිහිල්ලා ඉන්නකොට එන්න මේ ඇවිල්ලා මේක කරන්න කියලා මේ ඊශාන විශාරයි කියලා තමයි ඉතින් මල ගෙදර එකෙන් තමයි ඉස්සලම මාත් සම්බන්ධ වුනේ මේකට. තාම මේ ඉංග්‍රීසිතල යනවා ෆස්ට් ලින්ක් ටාලා ඉතින් බෑ මොකද තව ලෝඩ් කරන ගමකින් ටිකක් වෙලා යද්දි හරියයි 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 නවත්තන්න ඊට පස්සේ ඉෂාර කිව්ව විදිහට මට තේරුණේ එහෙමයි. එහෙම නේද? ටික වෙලාවක් ගියාම නේද කතා කරන්නේ? තව කොච්චර ලයයිද? ප්‍රෝග්‍රෑම් ඉවරෙන්න ඉවර වෙන්න මේ එනම් පොඩි ජවයක් ගන්නත් එක්ක ඉෂාන්ට එන්න කියමුද? මහද අරණ රැකෙත් හම්බ අරණ ආරාද රැකෙනවා අර Thank you.
ගගන තලේ සොඳුරු සඳ සම්පතනුබයි මහද මිහි තලේ ලකල තුරු සම්පතනුබයි මහද තුරු විසේ එතන මල් සම්පතනුබයි මල් සම්පතනුබයි රුතුරුවන්න පුරා කටුමක තුරුහිස මල් පිපුණු මියුරු පල දරා නිරතුරු ඉවසාගෙන සිටිනු රුතුරුවන්න පුරා කටු රැඳි තුරු මත මල් පිපුණු මියුරු පල දරා නිරතුරු ඉවසාගෙන සිටිනු මහද ගගන තලේ සොඳුරු සඳ සම්පතනුබයි මහද මිහි තලේ ලකල තුරු සම්පතනුබයි මහද තුරු විසේ එතම මල් සම්පතනුබයි මල් සම්පතනුබයි කඳුළු ඉවසලා බැරි තැන සොයමිසින හලකුණු මහද සනසලා මගේ පෙම් සම්පත වටිනු කඳුළු ඉවසලා බැරි තැන සොයමිසින හලකුණු මහද සනසලා මගේ පෙම් සම්පත වටිනු මහද ගගන තලේ සොඳුරු සඳ සම්පතනුබයි මහද මිහි තලේ ලකල තුරු සම්පතනුබයි මහද තුරු විසේ එතන මල් සම්පතනුබයි මල් සම්පතනුබයි තරවිරදත් එක්ක තමයි මේ වෙලාව එකතු වෙන්නේ. ඉතින් ආවස අපි දන්නවා ඊට තුනාමාර වෙද්දී අපි අනිවාර්යෙන් බඩෙත් එක්ක එනවා කියලා. අනිවාර්යෙන්ම හේෂාන්. ඉතින් පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනතුරු තරවිරද එක්ක තව තවත් රසවත් වෙනවා. වීව එකතු වුණාම ඉතින් වීව උකුමුකු දේකෝපයක් හදන් තමයි තරවිරද බලන්න ඕනේ. ඉතාර සාලිය දුම කීමනන්නේ කිව්වේ ඔබටයි මේ ආරාධනා. මේම ආරාධනා ආරාධනා කරගෙන නිය. කරාද කී දෙනෙක් විතර සමන ආරාධනා කරනවද මෙයා සමන? ඒ ලිරික්ස් වල තිබ්බේ ඔබටයි මේ ආරාධනා කියලා තිබ්බ ප්‍රමාණය ඉක්මවා මෙයා එකතු කළා කියන්න පුළුවන්. මොකක් හරි තියෙන්න පුළුවන් සංගවිච්ච දේවල්. ඔව් එන්න. ඒක තෝරගන්න කියෙන්නේ. ඔව් ඔකක් හේති ආරාධනා. කැමරාවට ඒ අර කිව්ව විදිහේ ඒක. කිව්වා. අර නිය මැච් එක 100ක් ගහලා ඉවරලා අවසානයේ මෙහෙම ඇඟිල්ල දික් කරලා කරනවා. ඔව්.
පිරිමෙක්න කියන්න ඔබට මේ ආරාධන කලා කෙල්ලෙක් වනකෝ කියෙන සඳදිය උතුරා ගිලි නානට එන්න ප්‍රිය එම තම කිය හා හරි හේෂාන් දැංක මේ ඔක්කොම ඔක්කෝ දේවල් එක්ක ඇත්තටම අපි දැක්කට මේක පුංචි කාලයක් ඇතුළත අපි දකිනවා වීඩියෝ එකක් අපිට විඳින්න පුළුවන් වීඩියෝ එකක් හැබැයි මේකේ බිහයින්ඩ් ද සීන්ස් ගොඩාක් ලොකු දේවල් මේ කොන්සෙප්ට් එක හදාගන්න එකට එකතු කරන්න මේක කොච්චරකට අපේ ප්‍රේක්ෂකයන්ට ගෙනියන්න පුළුවන්ද කියන එක වෙනස් කතාවක් අමර ඔයාලඟට එන ඔයාගෙන් පටන් ගන්න එක දැන් උගලන් මේ වීඩියෝ එකක් කරන්න කලින් මේ කොන්සෙප්ට් එක හදනවනේ මේක ස්ක්‍රිප්ට් එක හදනවා මේ දේවල් වෙනවා කොච්චරක් ලොකු වගකීමක් හැටියට මේක දැනෙන. කියන්නේ මේ කොහොමද මූඩ් එක තියෙනේ වෙලාවේ කට්ටිය එකතු වෙලා ඉන්නේ මූඩ් එක කොයි වගේද? ඔව් ස්ක්‍රිප්ට් එක ප්‍රධානෝ තේෂාර ඉෂාන් විරාජ් එයාලා තමයි. එතකොට ඕගලන්ට මං අහන්නේ ඕගලන්ට කොහොමද දැනෙන්නේ? ඒකත් එක්ක එකතු වෙන තැන කොහොමද දැනෙන්නේ? දැන් මෙයාලා ස්ක්‍රිප්ට් එක හදලා ඉවරලා අපිට කියනවා මේ අවල් කැරක්ටර් එක අමල්ලා ඉවාර තියෙන්නේ. මේමයි කියලා. එතකොට මගේ පැත්තෙන් මම හදා ගන්නවා. හදාගෙන මෙයාලා කියනවා මේ මේ දේවල් එක තියමු කියලා එහෙම කරලා හදා ගන්නවා ඉතින් ඊට පස්සේ ඒක හැමයි දෙයක් කිව්වා. දැන් මේ ස්ක්‍රිප්ට් එක හදනවා කියන එකේ ප්‍රධාන වගකීම් ටික බෙදෙන නම් ටික කිව්වනේ අපි අහන්න ඕනේ හේෂාන්. ඔව් අනිවාර්යයෙන්. දැන් ඉෂාන් මේ දැන් ඉෂාන් ඉෂාර් දෙන්න අතර තමයි මේක. ඔක්කොම නම් ටික රයිම් වෙනවා. රයිම් වෙනවා. ඉෂාන් ඉෂාර් සාලිය සාලිය ලසන්ත ලසන්ත. ඕකේ ෂෝක්. දැන් ඉෂාන් ඕගොල්ලෝ තමයි දන්නේ මේ කොන්සෙප්ට් එක ගේන විඳ දුක. ඕගොල්ලෝ තමයි දන්නේ මේ කොල්ලෝ ටික ගමේ එකතු කරගන්න කාපු කට්ට. ඕගොල්ලෝ තමයි දන්නේ මේක ප්‍රේක්ෂක ඉදිරියට කොහොමද මොන ප්ලැට්ෆෝම් එකේද ගෙනියන්න ගෙනියලා මේ ගාන්න ආපු කට්ට ඕගොල්ලෝ තමයි දන්නේ කතාව. ස්ක්‍රිප්ට් එක නේදන මේන්ම වෙන වැඩි කොහොමද මේ කතිකාවද යන්නේ මෙහෙම එකක් පටන් ගමු මෙන්න මෙහෙම එකකින් පටන් ගමු ස්ක්‍රිප්ට් එක කියන තැන කොහොමද වැඩි පටන් ගන්න. ඔව් ඕකේ දැන් අපි හතර දෙනා මුලින්ම සෙට් වෙනවා. يعني මේන්ලි හතර දෙනා සෙට් වෙලා කාට හරි එකබර අයිඩියා එකක් ආපුවම ඒක බේස් එකක් විදිහට අරගෙන ඒක ඩෙවලොප් කරන් යනවා. ඕකේ ස්ක්‍රිප්ට් එක හදන්න අපි මේ ගොඩක් දුරට යන්නේ අපේ විරාජ්. එයා තමයි ස්ක්‍රිප්ට් එක මේන්ලි හදන්නේ. එයා අපි හතර දෙනාත් එක්ක කතා වෙලා ඉතින් හදාගෙන යනවා. හදාගෙන ගිහිල්ලා දැන් අපිට තේරෙනවානේ මේ කැරක්ටර් එක දැන් අපි වීඩියෝ ගන්නවා 100%ට අධික ප්‍රමාණයක් මේ වෙදි කරලා තියෙනවා. එතකොට ස්ක්‍රිප්ට් එක හදාගෙන යද්දිම ඔළුවට එනවා මේ කැරක්ටරේ මේ කැරක්ටර් එක අරය කරයි නියමට. එහෙම අර ඒ කරලා කරලා ඒ පුරුද්දත් එක්ක එහෙමම ඉතින් දෙනවා මේ අමල්ලායියා නම් ඒ කැරක්ටර් සෙට් වෙන්නේ එයාට කතා කරනවා. එහෙම තමයි බෙදලා දෙන්නේ. ගොඩක් ඇත්තරම මේ සාමාන්‍යයෙන් අපේ ප්‍රොඩක්ෂන් එකේ මේ අපේ වීඩියෝ එකක් කරන්ඩ ෂූට් එකට විතරක් අඩුම දවස් 7ක් යනවා. ඒ කියන්නේ බලන්න විනාඩි 25ක් 30ක් වුණාට මේ දවස් 5ක විතර ෂූට් එක ඊට පස්සේ එඩිට් එක සාමාන්‍ය සති දෙකක් සති තුනකට ආසන්න කාලයක් යනවා සාමාන්‍ය. ඒ කියන්නේ අපිම හදාගත්තු විදිහකට තමයි අපි වීඩියෝ කරන්නේ. එහෙම නැතුව මේ මේන්ලි අර එහෙම මුකුත් තියරි මුකුත් නැහැ අපි කරන විදිහකට කරන්නේ නේද ෂාර්. ඒකින් තමයි මේ කාලය යන්නේ. අපි කාලය යන්නේ සාමාන්‍ය අපි හදන් තියෙන ක්‍රමේ මේ සුදුසු නොවන ක්‍රමයක් වෙන්න පුළුවන්. බට් ඒක අරිම අපි හදන්නේ. ඔව් බට් කියද්දි කතාව මතක් වුණා පස්සේ කියන්න. අනේ දැන් කියන්නක බැයිද? දැන් කියන්න බැයිද? කාට හරි දාලා කියන්නද? හා කියන්න. ඒකේම කාගවත් කතාවන්නේ අපි දාමු. තාලියට දාමු. සාලිය මෙයා. සාලිය දාසක් ගියා. මෙයා මේ. කියන්නේ අලුතෙන් මේ ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා. ඒ තමයි අක්කර පහක මේ ඔ ඔ ඔ ඔව් අර යයි මං පත්වේ කියලා බය වුණා. ආ නෑ අක්කර පහක තේක මේ බට් තේක එක දැම්ම අවුරුදු කෙලිම ගිහිල්ලා කතා කරා කෙලිම හදරණේ කියන කතාව අයින්නකෝ හරි හරි බොරුවක් කියන්නේ බෑ ඒක බට් තේක තමයි මෙයා බවලා දෙන්නේ තේක බට් තේක නේ තේක වැඩ බා ඉන්ටර්වයුව එකට ගියා. මොකද්ද පුතා ඔයා ගාව තියෙන ප්‍රොජෙක්ට්? මං ඇත්තටම සර් මගේ ප්‍රොජෙක්ට් එක තමයි. ඇත්තටම සර් මේක අපි රටක් විදිහට සර් මේ ලෝකයේ ඉදිරියේ ගොඩ යන්න පුළුවන් වැඩක් සර්. ඇත්තටම සර් මේ කියන්නේ සාමාන්‍යයෙන් තේක හැදෙන්න කාලයක් යනවනේ සර්. හැබැයි සර් මාස 6 මේ මම කරන වැඩෙන් මේ ලෑලි මේ රට යවලා කොහොම මේක ලෝකේ පුරාවට ලෑලි යවන්න ඉක්මනින් පුළුවන් බට් එක. ගහ කොටයි මාස 6 අස්සන්න. ගහ කොටයි කඳ හීනි මුකොම ලෑලි යවනවද දන්නේ නැහැ මෙයාගේ කන්නේ බොරු එක. ඔබ තමයි වැඩියන්නේ ජුලියා මෙහෙම කිව්වනේ හතර දෙනෙක් සෙට් වෙනවා කියලා. හරිද? ඔය හතර දෙනා සෙට් වෙලා සීරියස් වැඩේ ඇතුලේ කවුද රේල් පීල් පනින්නේ?
මුලින්ම පයින් කියනවා ඔක්කොටම අදහස් ප්‍රකාශ කරන්න අපි තනි තනින් ආවද අපි පටන් ගමු ඉෂාරගේ පැත්ත කියන්නේ දැන් ඕගලන් සීරියස් මූඩ් එකක ඉන්නේ එතකොට ඒක ඇතුලේ මුලින්ම මේක අවුල් කරන්න පටන් ගන්න කෙනා මූඩ් එක ඒ කියන්නේ අපි කියන්නේ විනාශයක් කරනවා කියලා ඒ විනාශ කරන මුලින් පටන් ගන්න කෙනා කවුද ඔයාට අනු ඒක වීඩියෝ එකෙන් වීඩියෝ එකට වෙනස් 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 වැඩියෙන් වැඩියෙන් අපේ වැඩියෙන් කියන්නේ එහෙම නැහැ මේ අපේ නිසල් පොඩ්ඩක් යාරයට නිදා ගන්න අඩුයා බලනවා මේ වීඩියෝ කරන විදිය මේ ඉස්සරහට අලුත් අලුත් ෂොට් ගන්නේ කොහමද එයා පාන්දර 4 විතර වෙනකම් බල්ල තමයි නිදා ගන්නේ පහුව දශුට් එක එයාට හැරෙන දායි විතර නිසල් එතකොට නිසල් වෙලාවට එන දවස් වලට ඉෂාර නැහැ සමහර විට එහෙම මෙදිලා යනවා කියලා අහනවා ඉතින් එහෙම තමයි බට් සුසන්ත බට් පළවෙනියෙනම දැන් මේ කොල්ලෝ ටිකක් කැමරාවක් අටවගෙන බෝන් ටිකකින් මොකද්ද එකක් කර කර ඉන්න අස්තෙන් මෙතන කඩාපයින්නේ ඔයා නේද පළවෙනි නෑ නෑ දැන් හරි හරි නෑ නෑ මම මේ රියැක්ෂන් දෙන්නේ එයා බෑග්ග්‍රවුන්ඩ් වියූ එක ටික දෙන්න පළවෙනි මොකද ඉතින් හිතුනේ නිකන් මේක මිනින් දොර දෙපාර්තමේන්තුව වගේ ඇවිල්ලා නිකන් මයින්නවා දාගෙන මගේ එකක් පෙවුණා දෙක පාට නෑ මමත් සල්ලම මේ ලොකෝයියට ඔව් මිනින් දොර දෙපාර්තමේන්තුව නෑ මමත් ඉස්සල්ලාම මේ අර මෙයාලගේ ওই දෙයට FB එකේ අර වීඩියෝ එක තමයි දැක්කේ ඊට පස්සේ ඒක දැක්කට පස්සේ ඒක බලලා කොහම හරි ඔය ඉන්නකොට ඉෂාර ආව මගේ පොඩි කැම් එකක් තිබ්බා ඒක පොඩ්ඩක් ඉල්ලා යන්න කියලා තමයි ආවේ ඊට තමයි වැරදුනේ ඔව් වැරදුනේ තමයි වඩා වැරදුනේ මේ ඊට පස්සේ මේ කැම් එක ඉල්ලා යන්න ආවට පස්සේ අයියත් එන්න යනකොට මං කෝ නෑ ඕන්නෑ මේ නිසල් කරනවනේ වැඩේ කරගන්න කියලා කැම් එක දීලා ඉද්දී ඒත් බෑ එන්නක එන්න නිකන් බලන්න යන්න කියලා එක්කන් ගිහිල්ලා ඉතින් බලන් ඉන්න ගමන් තමයි ඒක පාටම මේ පොඩි කැලක් තියෙනවා මේක කරමු කියලා මේ මං ගෝ මේ මම දන්නේ නැහැ මල්ලි නෑ නෑ ගමන් නෑ පුළුවන් මම පුළුවන් දහක් දන්නේ නැහැ එයා පුළුවන් ආ කරන්න කියලා තමයි පටන් ගත්තේ කියලා සන්තය දන්නේදී කැලක් තියෙන ඇත්තට අපිට කැමරාව නෙවෙයි ඕන උනේ සන්තය ඕන උනේ ඊට පස්සේ එලෝ ගන්න බැරි වුණා තාමත් තියෙනවා අම්මෝ මේ අපේ සුදු පුතා කොහොමද සම්බන්ධු වෙන්නේ? ඔයා ලොකු සුදු පුතා. මමත් ගෙදර නිදාගෙන හිටියේ. ඊට පස්සේ විශාල සද්දයක් ඇහුවා. ඒලා කිව්වා මෙහෙමයි වැඩක් එනවා. වැඩ මේ ගෙදර මෙහෙමයි මල ගෙදර සූට් එකක් තියෙන්නේ. එතකොට වයස කීයද? එතකොට 17ක් විතර. 17ක්. 18යි. හරියට කියන 18 තමයි හරි එළේ බලන්න ඊට පස්සේ ගියා ඒ පැත්තට ගිහිල්ලා ඉඳගෙන හිටියා ටික වෙලාව ඊට පස්සේ කවුරු හරි එක්කෙනෙක් ආව මට මතක නැහැ හරියට ඒ ලොක මේ කැලේ තමයි තියෙන්නේ මේ ගෙදර නිදාගෙන හිටි කරමු කිව්වා මත් ඉතින් ආ කියලා කරා ඒ කරපු වින්ම තමයි ඉතින් කරගෙන යනවා නෝක තමයි වුනේ ඒකයි වෙලා තියෙන්නේ මෝ එක නිින්දෙන් කරලත් තියෙන්නේ මෝ මතකක් නැහැ කවුද කතා කරේ කියලා එහෙම තමයි නේද ජීවිතේ ජූලියා වෙනස් වෙන තැන් අපිට හිතා ගන්න බෑ නේද මේ නිදන ඇඳේදී පවා ජීවිත වෙනස් විය හැකි ඈ නේද ඈ ඕනේ දැන් ඒක හිතාදි නේද නෑ ඒ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් මම පළවෙනිදීගෙනම සෙට් එකක් ගියා අපි 2014 එතකොට ඒ කියන්නේ පළවෙනි සාකච්ඡාවල ඉඳන්ම ඉඳලා තියෙනවා ඔව් කියන සෙට් එක කන්සෙප්ට් එක කියන්නේ මේ හැදුනට පස්සේ ඒ පළවෙනි වීඩියෝ එකේ ඉඳලා ෂූට් කරලා පළවෙනි ඉඳලා අම්ම සෙට් එකත් එක්ක ඉන්නවා අවුරුදු 10කට කිට්ටු කාලයක් හොඩ අමල් මෙතෙන් ගොඩ බහින්නේ කොයි වෙලාවෙද මම සෙට් ඉන්නේ පාතාලේ 10 අවසන් වෙන්නේ එතකොට මට විරාජ් මල්ලි තමයි කතා කරන්නේ ඇවිල්ලා වැඩක් තියෙනවා කරමු කියලා කපු වේගයක් තිබ්බේ මේ හිතුවේ නැහැ ඉතින් කරන්න පුළුවන් වෙයි කියලා කරා ඉතින් ඊළඟට දැන් කපුවම තමයි කපුවම තමයි දැන් බලන්න මේ හදපු වැඩේ මේගොල්ලොන්ට සමාජ මාධ්‍ය ඉඳලා ප්‍රසිද්ධ මාධ්‍යයට එන්න වරම් ලැබුණා විශේෂයෙන්
ඉෂාර ගැන කතා කරන්න ඕන ඉෂාන් ගැන කතා කරන්න ඕන අයි අපේ අමල්ලේ පැත්තෙන් ඉන්න මේ හැමෝම දැන් ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වෙනවා කියා දෙන්න ආදරේ තරම් ගුවාම ඉතින් ඔය ඉන්නේ මෙයාගෙත් එනවලු දෙන්න එනව නේද නැත් ඔව් ඉන්න අරින් ඉස්සරහනේ මොකද තමයි වැදගත් නෝටියා යන්නේ ඉන්න වැඩියා සේදපති එන්නේ ඒ කියන්නේ හේෂාන් මාධ්‍ය මොකක් වුණත් මේ මිනිස්සු අතරට යනවා කියන එකනේ අමාරුම කොටස මාධ්‍ය මුක වුණත් ඒ හැම මාධ්‍යකීම මිනිසුන්ගේ ආදරය ලැබෙනවා කියන එක තමයි විශේෂම කතාව. මේ හැමෝටම මිනිස්සු ආදරේ. හරි සුන්දර කැරක්ටර්, හරි සැහැල්ලු කැරක්ටර්ස් හැටියට දකින්නේ. ඉතින් ඒ හැම එකක් ඇතුළෙම මෙමෙයාගේ ඇති යුනික් ගතිගුණ. ඒ කියන්නේ ඒ අයටම ආවෙන අර දැන් අපි කියන්නේ අපි ගාල තියනවා කියලා අසාමාන්‍ය ගතිගුණ. හොඳ ඒවත් තියෙනවා අසාමාන්‍යයක් තියෙනවා. නෙමෙයි හැමෝගම ඇති අසාමාන්‍ය ගති. ඒක නම් ඇති හොඳටම. හොඳටම. අර්ථයෙන් පටන් ගමුද? ඒ පැත්තෙන් පටන් ගමුද? සුසන්ත ලසන්ත. ලසන්ත. ඔයා? But ලසන්ත. ලසන්තගේ පැත්තට යන්න කලින් අපිට යන්න වෙනවා බ්‍රේක් එකකට. බ්‍රේක් එකට? ආ. අපි කියනවා මේ අසාමාන්‍ය ගතිගුණ ගැන මේ බ්‍රේක් එකකින් පස්සේ තරුවෙලිදා. තරු ඉරිදා කියන අපේ මේ නම මතක් කරද්දිම අය මතක් නොකර බැරි නමක් තියෙනවා. වීවා ගොඩක් ආදරෙන් මතක් කරනවා සහ උකු වීවා තේ කෝපයක් හදන් තමයි මේ කතා අහන් ඉන්න ඕනේ බලන්න ඕනේ විඳින්න ඕනේ කියලා මතක් කරනවා. දැන් සාමාන්‍යයෙන් අසාමාන්‍ය මිනිස්සු තමයි ලෝකෙ වෙනස් කරේ. අනිවාර්යෙන්ම. Yes. එනවනේ. වෙනස් කරා ලෝකෙ. හරි අසාමාන්‍ය. ඉතිහාසෙම වෙනස් කරා. ඔව් ඔව් ඔව්. සාමාන්‍ය මිනිස්සු. අපි ප්‍රශ්නකින් නැවතුනේ ඒක හරි ෂෝ ප්‍රශ්නයක් මම අහලා මම කියන ෂෝ ප්‍රශ්නයක් ඔව් අපි කතා කරමු ලසන්ත තමන්ගේ තමන් අඳුනගත්ත ඒ අසාමාන්‍ය ගතිගුණය මොකද්ද ඒ වුණාට කියන්නේ ආස්ති ඔඩියන්ස් ස්ටාර්ටර්ම ගතිගුණේ මොකක්ද ඒක ආස්ති ඔඩියන්ස් දෙමුනේ ආස්ති ඔඩියන්ස් අවස්ථාව කාටද දුවා දෙන්නේ ඔයා ඔයා තීරණය කරන්න බලන්න ඒක අපි දෙමු ලේසියෙන්ම පුළුවන් මේ ඉෂාරට ඉෂාරට හා ඉෂාර කියන්න බලන්න දැන් කිව්ව කීපන් දව කොහොමද කීපන් අවස්ථාව දීලා දෙන්න කීපා මේම ගත්ත සතුවක්ක ලෝඩ් කරා වචන වෙඩි තියෙනවා ඒක හරියට ෆිට් වුණොත් එහෙම හරියට කතා කරලා ගොඩක් යාළුනොත් එහෙම ඒ ශනික තරහ වෙන්නේ ඉතින් එහෙනම් ලොකු රිටන් එපා කියනවා. ඒක නවත්තන්නත් අපි දන්නවා. ඒකටත් ඔක්කොත් නවත්තන්න ඉන්ජෙක්ටර් තියෙනවා. ඒකටත් ඔක්කොත් තියෙනවා හරියට. ෂෝක්. හරි එහෙනම් මෙහෙමයි. ඒ අසාමාන්‍ය ගතිගුණේ තමන්ට කියන්න බැයි නම් ඒ අවස්ථාව දෙන්න පුළුවන් ආස්ති ඔඩියන්ස් කැමති කැමති කෙනෙක්ට හරි. ඊළඟට අමල්. මගේ එකත් මම දෙනවා. කාටද? කැමති කෙනෙක් කියන්න පුළුවන්. ඊයේ දැන් මාර්ගයේ ඉස්සේ. ඒක ලේසි හරිද? ඒක ලේසි අත්‍යවශ්‍ය නේද? කණු ගා කියනවද? ඔව් කණු. කොහොමද සාලි? සාලි. ආ සාලියට. මොකද කියන්නේ? කියහම මල්ලගේ අසාමාන්‍ය ගති. උඹට හරි ආසයි කෙනෙක් ගැන කියන්න. අසාමාන්‍යම. ආ. මේ හිතා ගන්න බැරි කෙනෙක්. අපි අපි ඔය සංවාද යනවා ඔය අපේ මිනි ප්‍රොඩක්ෂන් අපේ චැට් එක ඇතුලේ අපි යනවා එක එක සංවාද යනකොට අමල්ලාය දානවා ඔය වොයිස් රෙකෝඩ් තමයි දාන්නේ අමල්ලාගේ හරි මල්ලි මට මේ සම්බන්ධව මෙච්චරයි කියන් තියෙන මල්ලි හරි මල්ලි හරි එනම මල්ලි බුසන්නයි කියලා වොයිස් එක දාලා ආයි ඒක ඊට තප්පරේට පස්සේ මේ මල්ලි මේ තව දෙයක් ඒක නම් ඇත්ත තමයි ඒක මේ ඈතක දිවරිච්ච එකක් මේ වෙන වැඩ වගේ නෑ ඔව් අන්තිම පාරක 10 පාරක් විතර කියලා. මල්ලි මේ මම ආයෙ කතා කරන්න මේ ගැන මේ අන්තිම ආයෙ කතා කරන්න. වාක්කයක් කියනවා. මල්ලි මේ මාර්ගයේ ඉස්සත්. ෂෝක්. අපි ඉෂාරට එමු. ඉෂාර. ඔයාම කියනවද? මට කියනවා. අන්න අර ගා 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 දෙක දෙනවා. මුලින් පටන් ගමු අපි රසත්. මල්ලි උට අසමන්නේ ගොඩේ වගේ. අසමන්නේ ගියා ගොඩේ. ජානුකට දෙමු. ජානුකට දෙමු. නෑ සමන්නේ වැඩකට ගියාම මේ පොඩක් අර ඉෂාර කිව්වනේ පොඩක් පරක් වෙනවා කියලා. පරක් වුණාට පරක් වෙනවා කියන්නේ දැන් මේ ගොදින් මේ මම මෙතන මේ ඉක්මනට එනවා අයියේ මේ එක දවසක් දැන් මං ගේ ඉස්සරහා ඉඳගෙන යාළයා ගේ ඉස්සරහා ඉඳගෙන කෝල් කරලා කොහෙද ඉන්නේ මේ අයියේ මං දැන් බහැලා මේ පයින් එනක මම මේ පොඩක් මේ දැන් අර මේ මාමා කෙනෙක් ඉන්නවා මේ මාමලා ගේ ගාවින් එනකම කියලා කියනවා. එතකොට මං ගේ ඉස්සරහා මේ ගේ ඇතුළේ ඉඳගෙන තමයි කියන්නේ මේ එනකම
ඊට කලින් එකක් තියෙනවා කෑම එක ලෙහද්දි රහයි 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 කියලා අතර ගත්තා. රහයි. නියම අම්ම නියම රහයි. තව එකක් තියෙනවා. තව එකක් තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක පැය කාලකට මදි අපිට. මෙයා දන්නේ මෙයා මෙයාගේ මුලින් මේ තේරුම් ගන්න නැහැ. අපි අර සීතලේ දැන් මේ ගල් වෙන්න සීතලේ දැන් මේ ප්‍රෝග්‍රෑම් ඉන්නවා කියන්නේ. මෙයා ඉන්න ඔය ගානක් නැතුව මේ සීතල රස්නේද ඒවා දැනෙන්නේ නැහැ. ඇගේමක් නැහැ. එයා දන්නේ නැහැ අඳුර ගන්න නැහැ ඒක. සාමාන්‍ය නේද විශේෂ අවස්ථා ඔයත් නදීර් කියන විශේෂ අවශ්‍යතා සහිත අනේ කියන තමයි ගොඩක් කියන්නේ ඕ රහින්ද කම හොඳයි හොඳයි අයිබෝ සාලියත් කියන එකක් තියනවද මට හැමෝ ඕකේ අපි මොන දැන් ඉෂාන් ගේ මොනවද එහෙම තියෙන්නේ ඔගල අඳුරාගත්ත යාම කියනවා ඉෂාන් නිෂාන් කියන්නේ නැත්තම් තමයි අනිත් අයට අපේ ඔඹ කැමති කෙනෙක් කියනවා කියන නැතර මගේ සාමාන්‍ය හරි සාමාන්‍ය මිනිස්සේ හරි තරල සාමාන්‍ය මිනිස්සේ දෙකෙන් ලීතියදු අපි දෙනවා මල්ට අවස්ථාව ජීවිතේට ෆෝන් එකක් නා ඔප්පඩ ජීවිතේට ආන්ස් කරා ඒක අපි දෙන්නම කරන වැඩක් මට ආයෙන්නේ නැහැ නේ මට ආයෙන්නේ නැහැ නෑ මම කෝල් එකක් ගන්න පස්සේ හරි ගන්න නෑ ඌ කෝල් එක ගත්තම මට ටග් ගාලා ස්ටේ ආන්ස් කරා ඒක කෝල් බෑක් කරා හැබැයි ජීවිතේ ෆෝන් මේක අපි කොටවන්න කරන වැඩක් මේක අපි කොටවන්න කරන වැඩක් ඒක තමයි මම මූණට කියන්න හිටපුවා තමයි මේ අවස්ථාව ලබා ගන්නවා මේ ප්‍රසිද්ධ මාධ්‍ය ඇයි එහෙම කියන්නේ හරි තව තියෙන තව තව තියෙන ආයි මොකද කියනවා කියනවා ළඟ හිටියට කවන්න ඇරලා දාන්න ආ සාමාන්‍ය සාලිය ඔබ පවසනවාද මේක උන්ට කියලා පවස ගන්නද සාමාන්‍ය කියනනම් ගොඩයි මේ මෙයාල එකක් කියලිමුද මෙයාල දෙන්නගේ අපේ අකන් අපි කියන කියන එකට ඕ ෂෝ අනේ මත් දෙනවා කාටද කියන්නේ? ආ කාටද දෙන්නේ? ලොකෝ එගමු. කවුරුද කියන්නේ? හොඳම තරකාරය. අපි ශාන්තට කාටද? ආ දරු මොනා කියනවා. ශාන්තට. එමෙ නෑ. කියන කියන ගලා යනවා. ඔව්. මට මොකුත් නෑ. ශාන අරග කියන්නේ. සාමාන්‍යක වාතමා දන්නේ නැහැ ප්‍රොජෙක්ට් එකේ. මොකද? ප්‍රොජෙක්ට් එකේ. ආ ශාලියගේ ඔව් ලොකු ප්‍රොජෙක්ට් එකක් කිව්වේ. ආ අරක අරක කිව්වා. ආ ඒක අරක් ප්‍රොජෙක්ට් එකක් හදලා මේ එක සිරාවටම කැලණි ගඟ දිගේ කොළඹ ප්‍රවාහන මහවැලි ගඟ දිගේ කොළඹට ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එකක් පටන් ගන්න ප්‍රොජෙක්ට් එක දීලා සර්ට් සර් මේ මම මේ ටැක්ස් එක දීලා මේ තමාසේ මගේ මේ දිනවා මේ දිනවා මේක ඇත්තරම නෑ වුණාට අපි කිව්ව කතාව මගේ ප්‍රොජෙක්ට් එකේ දමල ගහලා වුණත් ඒ වෙලද්දී මේ හංගලට අවිසාවෙල්ල හරිය දියල්ලලු තියෙන්නේ මො බෝට්ටුවකින් එන්න තමයි try කරලා දෙන්නේ කොල්ලකට මේ ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක එතකොට DL එක සෙට් වුණාම ඉතින් කෙලින් මේ පැසෙන්ජර්ස්ලා එවා ගන්න නෑ ප්‍රොජෙක්ට් එකේ නමල ගන්න උඩ මේක විශේෂ මොකක්ද ඒක වෙන එකක් විශේෂ මොකක්ද ඒක ඒක ඩිග්‍රීම් ඔය ජොබ් එකට ආ වාණිජ අමාත්‍යංශ දෙනේ අමාත්‍යංශයකට අපි යොමු කරන්න අල්ලාර last but not least කොළුවා මොනවද පැවස්සුවා එයාගේ අපි හැමෝම එක ගණියෙ හරි එහෙනම් හරි එහෙනම් ඊශාන් ගෙන් පටන් ආ නෑ නෑ චනුකගේ දරා ගන්න බැරි කතාව හරි හොඳයි කිනෝ කිනෝ අදා ගන්නත් එපා කියපන් නෑ ඇත්තම චනුක සාමාන්‍ය මිනිසෙක් නේද ඔබ බයද මොන හරි කිව්වොත් එකක් තියෙනවා කිනෝ කින් ටකල් ඉලෑන නෑ චනුකේ මොනක් තියෙනද එකක් තියෙනවා දරා ගන්න බැරි නෑ පුළුවන් නෑ පුරගේ තියෙන පොඩි එකක් මේ පොර මේ මිනියට මේ අපි يعني පොර වේටිං ඉන්න බෑ වෙලාවකට බලන් ඉන්න බෑ පොරට ආව මේ පරක්කු දැන් මම යනවා කියලා යනවා හැබැයි ඊට පස්සේ අනිත් පැත්තට වුණාම මේ
මොකක්ද ඒක කියන්නේ මේ දැන් පොරට බලන් ඉන්න බෑ ආ ඔව් හැබැයි අපි බලන් හිටියේ නැතුනොත් ඒත් කේස් ඕ ගේම් එකක් තියෙනවා ආ හරි වීඩියෝ එකක් පටන් ගන්න කලින් එහෙම ලග්ගාලා මේ බලන් ඉන්නා දැන් පරක්කු විපරක්කු අයියෝ තාම නැහැ තාම නැහැ සා වැඩිම තිබහවල් කෑම බඩගිනි ආර්මේ ආදෙන කෙනෙක් මේ මෙන්න තිබ්බට ඔව් මේ මිටියට ඔව් මේ එක මේ දෙක නෑ නෑ විටක එක විටක එක විටක දෙක විටක එක ඒකත් මේව දෝලනේ වී හරි හරි හොඳයි සන්තෝසයි නේද දැන් කට්ටි හිතනදි දැන් වන් මේ දෙන්න එකතුලා දැන් අර කිව්වි අපි දෙන්නත් අසාමාන්‍යක මේ හොඳයි අසාමාන්‍යක අපි දෙන්න ඊට වැඩි ඔව් හරි ඇත්ත ආගෙන ඌගේ එක එක ಜಾති අසාමාන්‍ය දේවල් අපි හැමෝ ගාවම තියෙන ඒවා දැනගෙන ඉන්න එක ඉතාම හොඳ දෙයක්. ඔව්. ඉතින් ඔන්න දැන් යාලත් දැනුවත් අපිත් දැනුවත් ඔක්කොම දැනුවත්. අනිවාර්යයෙන්ම යන් සින්දුවට මේ ටීම් එකේ වැඩිපුරම විලාසිතා කරන කෙනා තමයි මට පේන විදිහට අමා. ඔව්. අනිවාර්යයෙන්ම අපි කතා කරන්න ඕනේ ඒක ගැන එන්නම. එන්න සලුන් කියෝ. එන්න. අවා. Asai ma, asai laila Marathon di iri ali Reka edela Hedabalan de asai ma, asai laila Asai man
ආසයි ලයිලා අද තරවිරිදා හැඩවෙන්නේ විනි ප්‍රොඩක්ෂන්ස් එකේ අපේ කොල්ල ටික තමයි ඇවිල්ලා ඉන්නේ දැන් මෙතන සුන්දර ලස්සන කොල්ල ටික හඩවසම් කොල්ල ටික හඩවසම් කොල්ල ටික කිව්වමයි ලෑලිදා කිව්වමද මේ දැන් හඩවසම් භාවයේ මයින් ක්‍රම ගොඩක් තියෙනවනේ ඇත්තටම මෙච්චර මේ වෙන කියන්නේ අර කොළඹනේ දැන් අර මං කිව්වේ කොළඹ තමයි එන්න ඕනේ අපි බෝඩිමක් අරගෙන කොළඹ ඉඳලා නළුවෙක් වෙනවා එහෙම එකක් නෙදි දෙ කොරෝනා කාලේ සමේ හැබැයි නෑ දැන් ගෙදර ඉඳන් ගමේ ඉඳන් මුළු ලෝකෙට වැඩ පෙන්නපු කොල්ලෝ ටිකක් තමයි මේ ඊට පස්සේ ආරාධනා වලට තමයි යන්න තියෙන්නේ ලංකාව පුරා ලෝකේ පුරා ලෝකේ පුරාද ලෝකේ පුරාත් යනවා ලංකාව යනවා මේ දැන් ඉෂාන් මේක පටන් ගද්දී ගොඩක් කරලා දැන් කොළම් නාට්‍ය වල නම් දැන් කොළම් ගමේ පෙන්නා සොකරිත් පෙන්නන නැතිනේ පැත්තේ හැමතැනම දැන් පෙන්නන ওই වෙලාවේ ඒගොල්ලෝගේ පරමාර්ථයක් තියෙනවා දැන් මේ විනීලගේ මේ වැඩේ පටන් ගද්දී මොකක් හරි පරමාර්ථ අපේ වීඩියෝ වලින් මෙන්න මේ ඔඩියන්ස් එක අල්ලන්නේ මෙන්න මෙහෙම පණිවිඩයක් එනේම අදහසක් තිබ්බද ඔයගොල්ලෝ මේ වැඩේ පටන් ගත්තා මුලින්ම පටන් ගද්දී එහෙම එහෙම ලොකු අදහසක ඉන්නේ නෑ මේක ඇත්තටම මේ අපි විනෝදාංශයක් හොබි එකක් විදිහට තමා කරේ කියන ෆෝන් එකෙන් රෙකෝඩ් කරලා කම්පියුටරෙන් එඩිට් කරලා අර බලන එකේ වෙන මාතල්ලයක් තිබ්බා ඒකත් එක්ක සහ මේ අපි නිකන් අපි සෙට් එක සෙට් වුණත් මලගෙදරක ගියත් hina buy නෝ මිනිස්සු hina වෙන්න එපා දෙරෙන්නේ නැද මලගෙදරක ඉන්නේ කියලා අර එහෙම එකක් තිබ්බේ සෙට් වෙලා මොකක් හරි කවගේ හරි ඇදයක් හරි ඇදයක් නේ වගේ අනුකරණයක් හරි කරලා අර එහෙම එකක් තිබ්බේ ඒක ඉතින් අපි ෆෝන් එකකින් වීඩියෝ කරලා එඩිට් එකක් දාලා පොඩි සවුන්ඩ් කැල්ලක් දාලා බලද්දී පොඩි ආතල් එකක් තිබ්බා අපිට ආතල්ලක් තිබ්බා ඉතින් එහෙම මුලින්ම Facebook දැම්මා ඊට පස්සේ තමා YouTube එකට කරේ මුලදී කරේ නිකන් අපි දන්න කෑල්ල දන්න දේවල් එදිනදා ගමේ වෙන දේවල් ඒවා හාස්‍යයට ලක් කරලා සමිත සමාගම් වල වෙන දේවල් අපිට පේන දේවල් හා ඔව් අපිට පේන දේවල් ඊට පස්සේ ටික වැඩේ ඉදින් යද්දි මේ අපි ඉතින් මේ දේට තමා මිනිස්සු වැඩියෙන් ආස වගේ දෙයක් අපිම ෆිල්ටර් කරගෙන ඒ හරහා ගමේ දේවල් අපි දන්න කොටසම තමයි හැමදෙස්සම අපි කරේ ඉතින් දන්න කැලේ ඉඳන් දන්න දේවල් ටික කරගෙන යනවා. අතරම අර මේ මිෂාර ගමේ කැලල මේ හරිම මේ අපි හිතරම දකින්න දේවල් හරි රහයිනේ නේද? ඒ දේවල් අපි ඉන්සක් ඉදිරියේ උනත් ඉන්සක්ගේ දේවල් අපි කොපි කරගෙන අර මේ ඇදයක් නෙවෙයි. ඒ පොඩ වචනේ හැමෝම පොඩි අනුකරණයක් කරනවා. ඉතින් ඒක හරි පොදුයි මේ වැඩේ. හරි ලස්සනයි. දැන් මේ ඔක්කොම රංගන ශිල්පියෝ බවට පත් වෙලා ඉන්නේ. ශිල්පිනියෝ සෙට් එකකුත් තියෙනවා ඔක එක. දැන් ඉන්නවනේ නේද? ඉන්නවා. මුළු ගමම රඟපාවලා තියෙනවා. ඉතින් අර කතා කරලා වැඩක් නැහැ. දැන් මේ විශේෂ ඉල්ලීමක් තියෙනවා අපේ. පොඩි මාතෘකාවක් පොඩි මාතෘකාවක් දෙනවා පොඩි පොඩි දැන් රංගන ශිල්ප ටිකක් පොඩි පොඩි කෑල්ල පොඩි මොකක්ද දන්න මාතෘ ඔව් පොඩි කෑල්ලයි මොකක්ද දන්න වචනේ වචනේ කියන්නේ මේ පොඩි මාතෘකාව ලෝකේ අන්තිම මිනිස්සයා අන්තිම මිනිස්සයා ලෝකේ අන්තිම මිනිස්සයාට කතා කරන්න දෙනවා මොකක් කරේ වචන ටික කවුරු හරි මොන හරි හිතන දේ හොඳට ක්‍රියේට් කරලා කරන්න වෙයි දන්න දැන් මේ පොඩි ඉල්ලීමක් ආපු මේ ලෝකේ අන්තිම මිනිස්සයා කොහෙන්ද පටන් ගන්නේ එක සමහරක් කියලා නන්න පුළුවන්. කවුද? සමහරක් කියලා වල සතුටෙන් ඉන්න පුළුවන්. මේ මෙහෙම කේසයක් තියෙනවා. ඔයාලා මේ වගේ වැඩ කරන්න එපා. මේ වගේ බේරා කියලා. මේ ඇක්ට් එක මම මේ කරන්නේ. ආ ඔව්. බරුබර මම මුරගෙන බෑ. මේ අකුල. ලස්සත් මේ අකුල. මේ අකුල යෝ. මේ මොසේ වුණත් ඔයාලා දවල් බලන්නේ නේද? වචනේ වෙඩි තියයි. ගම් අරක් කරලා කරා. අරවත් වෙඩි. යන්න. ඔය අරේ ගම. ලෝකයේ අන්තිම මිනිස්ස කාටද මේ කතා කරන්නේ? ලෝකයේ අන්තිම මිනිස්සයාට මොකක් හරි ප්‍රකාශනයක් තියෙන්න පුළුවන්. මොකක් හරි. කාට හරි. ඒක දැනෙනවා. ඒක ඒ දැනෙන එක්කෙනාට. තමන්ටම නම් තමන්ට. අපි චනුකගෙන්ද පටන් ගන්නෙ? චනුකගෙන් පටන් ගමු. වචන වචන ඕන තරම් පුළුවන්. ඕ හරි ගමන්. يعني අපේ දෙකයි අපි. ඔහෙට ඇහින්න කියන මෙහෙට ඇහින්න කියන්න ඕන තරම් වචන පුළුවන්. මොනවා හරි හිතෙන්න පුළුවන් ලෝකයේ අන්තිම. ඒක වචනයක් වෙන්න පුළුවන්. අයියෝ දැන් මං කොහොමද දන්නේ මං ලෝකේ අන්තිම මිනිස්සෙක් කියලා? ඒක තමයි කියන්නේ. ඒක ඇති. ඒ ඇති. මල් පෙවුත් වලට ගියා කියන්න බෑනේ. පෙවුත් ගන්න එක ඉන්නත් නේද? ඒක. ඒ අවංකේ මාව් කැලේ. ඔව්. ඒක නම් නෑ හොඳටම ඔයින් අවතත්. ආ හොඳයි. සාලිය. මම මූත් කරන්නේ නෑ මොකද මම අන්තිමයන්දී මං කරන දේ බලන්න කවුරුත් නෑනේ. මං කරන්නේ ඒකන්ද මූත්. බලන්න කවුරු කියන්නේ කියලා කිව්ව කරන්න එපා. ආ මොන කරන්නේ කරන්න එපා. මම උගුත් කරන්නේ යන්නේ නැහැ. Tamanṭama kiyaganne monawada? මම
ආජීවේ පටන් ගන්නවනේ හරි හරි ඇති ඇති හරි තියනවද තව නෑ ආයේ නෑ මම කිමන් නිකන් කිව්වේ ඒක කියන ලෝකේ අන්තිම මිනිස්සයා ඔව් ටග්ගල් කියන්නේ අත ගගා ඉන්නේ මොකද්ද ඔය අන්තිම මිනිස්සයා ගකුලක් කරගෙන ඉතර වචන මොනවාර කියපන් අන්තිම මිනිස්සයා ඔව් අන්තිම මිනිස්සයා ඉතින් දුක සබ බෙදා ගන්නත් ඉතින් කවුරු තව ඉතුරු වුණා නා කියලා තමයි කියලා තමයි කියන්නේ තියෙන්නේ ඒ අස්සන ගහන්න ඔන්න මෙන්න තියෙන මොහොතේ තමන්ට තමන් හිතින් කියා ගන්න දේ. ඒ කියන්නේ අස්සන් කරන වෙලාවට තප්පරේ දෙක තුනකට කාලේ. ඒක නම් දැනුත් හිතිලා තියෙනවා. අතිමිසෝනේ. ඔන්න මෙන්න දෙන්නේ. බෑම හිතුණා. නෑ නෑ අර එහෙම හිතෙන්න කියන්නේ මේ වෙලාවේ ඇත්තටම අනිචාව සංකල්ප. මොකක් හරි හොඳද? නෑ ඇත්තට මේ වෙලාව මේ කියන්නේ ටග්ගාල යනවා හිතන්න කරත් නෑ බුදු සරණයි කියලා අස්සම් කරන්න නැතුව තේරුම් ගන්න කියලා අස්සම් කරන්න නැතුව කොහොම හරි මං අස්සන ගා ගන්න ඕනි කියලා හිතේ හිතන්න ඔව් මෙයාට මම එකක් දෙන්න ඕනේ දැන් මනමාලියගේ මාමා හරිද මනමාලියගේ මාමා මනමාලිය දැන් බඳිනවා මනමාලි බඳින වෙලාවේ කතාව කරන්න දෙන්නේ මෙයාට හරිද දුව කියන වචනේ පාවිච්චි කරන්න නැතුව මේ මෙට්ටේ තමයි පාවිච්චි කරන්න ඕනේ මගේ මෙට්ටේ හරිම මම බීල ඉන්නේ මම බීලා මගේ මාමනේ මගේ අයියේ මෙට්ටේ තාමත් හොඳයි මේ දරුවා තාත්තා ඇක් වගේ මෙට්ටේ පරිස්සම් කළා මෙට්ටේ බලාගත්තා ඔක බලාගනි මේ මේ දරුවා ගේ වාසනාවට තමයි මේ මෙට්ටේ හම්බුනේ කියලා මනමාලයට කියනවා. එහෙනම් යාය වුත්තරණයි මෙට්ටි පරිසම් බලාගන්න කියලා ඒක දැක්කේ. ඔක් මෙට්ටි ගනක තවුලක්. හොඳයි. අමල්ට ඔයා දෙන ගොයක හොඳට කරනවා. ඔව් දැන් අමල්ගේ ඉදිරියට එනවා ලෝකේ තමන් වැඩිපුරම ආදරය කරන ලඳ. කැමැතිම ලඳ. කැමැතිම ලඳ. ඔව්. ඉදිරියට එනවා. වචන එපා දෙන රියක්ෂන් එක පොඩ්ඩක් සුපිරියට ගමු රොමැන්ටික් කො මම පොඩ්ඩක් රොමැන්ටික් නෑ නේද මම ඒ කියන්නේ මේ ලස්සනම ගෑනම දෙන්නේ නෑ නෑ ඔයා කැමැතිම බ්‍රෂ් නෑ බ්‍රෂ් එක ගනි ක්‍රෂ් එක දැක්කදී මම පොඩි මියුසික් එකක් දෙන්න පුළුවන් පොඩි නිකන් අමුතු පොඩි නිකන් පොඩි ආහේ ජෝ තුමේ ඕරේ නෝසේ පුදුම වෙලා බලන්න ඉන්නේ ඔන්න එයා එනවා මෙයාටත් දෙන්න ඕනේ මට ඒකට කතා ගන්න නෑ නෑ ඒක හොඳයි කරන්න ඒක හොඳයි කියමු කොල්ලෑරු නේ නේ සේම් රියක්ෂන් ඔයක තේරුවා දැන් ගමු තපන්නේ අපි බලමු කැමති වගේ දෙන්න අමාරු හරි හරි දෙන්න දෙන්න ටක්කල ගමලා ගමලා කරු කරදි දැන් දෙන්න දෙන්න ටක්කල ගමු කැමති මේ එකන දෙන්නේ හරි දෙන්න දෙන්න එකක් නේ හරි හරි 2යි 3යි ඔන්න එනවා ඔගේනවා යකෙන් දැක්කෝ බුරියානි ගන්නවේ කියනවා හරි හරි බුරියානියක් කියලා හිතාගත්තා බරු බරු කැමතිම කෙනාට මොකද අසනීප ඇත්ත මරු එක තමයි ඒක තමයි වැඩි කෙනෙක් මොකක් හරි දෙයක් දකින්න විදි වෙනස් වෙනස් නේද දැන් මේ පැත්ත රොමෑන්ස් ඉදිරිය බලපුවාම අරග බුරියානි එකක් වගේ බුරියානි දැන්
මේ ඔක්කොම දේවල් එක්ක අපි හිනා වෙලා ලේ පිරිසුදු කරගෙන ඉන්න මොහොතක අපි සින්දුවක් අහන්න ඕනේ නැද්ද? සින්දුවක් අහන්න ඕනේ. කාගෙන්ද අපි අහන්නේ? අහන්නේ. අපේ සංගීත කණ්ඩායම වර්ණ සංගීත කණ්ඩායම කියන්නේ කාගේ සින්දුවකටද කැමති? කාගෙන්ද? කාගෙන්ද? ඔව්. වෙහි පබළු. ආ අපි යමු එහෙනම් මේ. වෙහි පබළුද? ඉෂාර. ඔව්. ඉෂාරගේ සින්දුවට යමු. ආ යමු. वही पबलू सली इंगी करना है थी देव तू ऐसी पिया गसती मग दे पास रेंदी उब दे सट हरी माम ने तुनु पिया हिंदी मी मम ने तुनु पिया हिंदी मी දැන් මේ විනී ප්‍රඩක්ෂන් කිව්වා මේක බ්‍රෑන්ඩ් එකක්. ඒ බ්‍රෑන්ඩ් එක ඇතුලේ සන්නාම ගොඩයි. ඉෂාර පාරට බැස්සොත් වෙනම සන්නාමයක්. අපේ ලසන්ත පාරට බැස්සොත් වෙනම ආමල් පාරට බැස්සොත් එහෙම අනිත් සාලිය එහෙම. අර පැත්තේ ලසන්ත නම් එහෙම චානුක නම් එහෙම. එහෙම තමයි. රටේ ලක්ෂ සංඛ්‍යාත තරුණියන්ට එන ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? කවුද මේගොල්ලොන්ගේ ආදරය කරන චරිත ඉන්නේ? ආ ඔව්. අපි අහන්නේ නැහැ බය වෙන්න එපා. පෙම්පතියෝ ඉන්නවද ආදරය කරන්න ඉන්නවද කියලා අහන්නේ නැහැ. හරිද? හැබැයි ලව් කියන අපි දැන් දකින්නනේ හරිම සැහැල්ලුවෙන් කතා කරන සැහැල්ලු චරිත ටිකක් මෙතන ඉන්නේ කියලා. හැබැයි ඇතුලේ සීරියස් කැරක්ටර් එකක් මේ හැමෝගෙම තියෙනවා. ලව් ගැන කතා කරද්දි සමහර ලාලට ඒක අප් වෙන්න පුළුවන්. ඒක නැත්තම් ඔය ඉන්නකේම වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. අපි දැනගත යුතුයි හැබැයි. අපි කාගෙන් අපි මෙතන පටන් ගමුද? ඔව් ඉෂාරගෙන්. ඉෂාරගෙන් පටන් ගමු. ඉෂාර. මොකද ප්‍රශ්න? ලව්. ආදරය. මම තාම අහුවේ නැහැ ප්‍රශ්නේ. ආදරය කොහොමද ඔයාට දැනෙන්නේ? ලව් කියන්නේ මොකද්ද ඔයාට? මට කියන්න දෙන්න මට බලාගෙන ඉන්න බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක දෙන්න බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක කොහොම ඉන්න හරිම සංකීර්ණයි වාව් වා බේටා ආ බාත හේ බයි ආදරය ගැන කියන්න මුචේ මාරෝ සිංහලෙන් මුචේ මාරෝ ආදරය ගැන කියා ආදරය කියන්නේ මිනිසුන්ගේ ජීවිත හරි අමුතු විදියට විසඳන හිතා ගන්නවත් බෑ. එයා මගේ සමාන වෙලා මොකද මචං? එයා මගේ වෙලා. එයා මගේ වෙලා. ප්‍රසන්න දෙන්නේ නෑ. මං එයාගේ වෙලා. අපි ආදරේ විලිලා. විලිලා. හරියට ගැරඬි දෙන්නේ. ගැරඬි. ඒ වගේ තමයි දෙන්නේ. තව මොනවද කියන්න ඕනද? තියෙනවද කියන්න? ඈ? ඇති ඇති ප්‍රෝග්‍රෑම් එක කයි මාදී. ඔව් හරි හොඳ නිර්මාණයක් හොඳ නිර්මාණයක් හරියටම හරි අමල් ඔව් හොඳටම ඔයා හොඳටම කියයි හොඳම ලප්පරිම ලකුණ නෑ ඔව් තමයි කියන්නේ මම තුන කීම් වල ආදරේ කොහොමද මොකද්ද දැනෙන්නේ මට දැනෙන්නේ කියන්නේ ගැළපෙන දෙන්නේ විශ්වාසය ආදරේ රැකවරණ හැමදේම තියෙන ගැළපෙන දෙන්නෙක්ට එකතුනොත් ඒ ආදරේ ලස්සනයි. පැහැදිලිද? එච්චරයි. එපමණයි. ලසන්ත ලොකු කල්පනාවක්. මයි වචනේ පිටිතියයි අද. ඒ ලෙවල් කල්ටි කියලා හන්දයි. එච්චර කියලා. ඒ ලෙවල් කියන්නේ මේ 8800 ගණන් වගේ. සුත්තු දුවන වෙඩි තියදී දුවන. කියන්න බලන්න. ඕන සරදිල් පන්නනවා. මං දකින විදිහට ආදරේ කියන්නේ ඔයා දකින විදිහ අපි දකින විදිහ කිව්වා මේ ආදරේ කියන්නේ ගැළපෙන්නම ඕනේ මං දකින විදිහට බැක්ග්‍රවුන්ඩ් මියුසික් අනේ ඔයා කියන්නේ
කියන්නේ නොගලපන දෙන්නෙක් වුණත් ගලපගෙන ඉස්සරහට ජීවිතය ගෙනියන එක තමයි ආදරය කියන්නේ මම දකිනවා. ගලප ගන්න බැරි වුණොත් මොකද කරන්නේ? නෑ ගලප ගන්න පුළුවන් ඒක. බෙන්දරපස්සේ ගලප ගන්න ගලව ගන්න කියන්නේ නොගලපීම් තිබ්බත් ගලපගෙන ඉස්සරහට යන එක. ලොකෝයම කර සබ්ජෙක්ට් එකකට බහින්නවා කියන්නේ. නෑ නෑ ඇත්ත කතා. ඇත්ත අර කිව්වේ අර ප්‍රශ්නයක් අහද්දි සීරියස් වෙනවා කියලා මම හිතලා සතයෙන් ඒක දැක්කා. අද දැක්කා. ඒකෙතර දැක්ක ගලප ගන්න වෙනම මරණ හරි දානවා එහෙමද? කල් කියලා තියෙන්නේ අපි සීරියස් වෙලා තියෙන්නේ. දෙන්නේ ගලපන්න ජොබ් එක පටන් ගන්නවා කියන්නේ නෑ. ඔව්. නෑ 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 හොඳ කතාවක්. සීරියස් කතරම. ආ ඉතින් මේ වැඩ අනවල කරන්නේ. හරිනේ ඉවරයි. නැත්තෝ. ආදරේට වග කියලා ඉවරයි. මාර වෙඩි. ඉෂාන්. ඕ. ආදරේ කියන්නේ මොකද්ද ඔයා? දෙයි රොඹෙයන් දෙදින් දැන්. මියුසික් ඕනේද? ඕනේ. අනිවාර්යෙන්ම ඕනේ. ඕනේ. අයියේ දෙන්නකෝ මියුසික් දෙන්න. කියා දෙන්න කොල්ලන්. ඕනේ. දැන් ආදරගෙන ඔව් උතර හොඳ හොඳ FM music එකකින් කියන්න බෑ කො බලමු ඈ කියහන ඒ කියන්නේ background music දෙන්න අනිම විතර දෙන්න අම්මා ඈ ආදරේ කියන්නේ අද්දෙක වෙලාවකට මිනිහෙක්ට අනිවාර්යෙන් දැනෙන්න ඕනේ ආදරේ කියන්නේ බලෙන් අයිති කරගන්නවා කියන එක දේශපාලනික ආදරේ ඉබේ එච්චරයිද ඉවරයිද ඔව් ඉතාලිය නිර්වචනය කරන්න ආදරේ ඔයාට අනු සුපිරි අධ්‍යයනය නම්බු බේරපන් චන්ද ලොකු මූඩ් එකකින් ඉන්නේ අර ආදරේ කිමිදලා ඉන්නේ මියුසික් ඕනේ නැහැ නෑ මියුසික් ආදරේ කියන එක ඇත්තටම මේ හැම මනුස්සයෙකුටම ඕන කරන දෙයක් කියලා මම විශ්වාස කරනවා ඉතින් මමත් ආදරේ කරන මනුස්සෙක් ඉතින් ඒක නිසා ඈ ඒක ඉතින් ඒක කියන්න ඕනේ නැහැ ඒක මේ ඉතින් මම විශ්වාස කරන එක හැමෝටම දැනෙන්න ඕන දෙයක් හැමෝම විඳින්න ඕන දෙයක් මොන ප්‍රශ්න ඇති වුණත් මම කියන්නේ ඒ සම අනිවාර්යෙන් දෙපැත්තක් තියෙනවා ඉතින් මොන දේ වුණත් මනුස්සයෙකුට ආදරය කියන එක අනිවාර්යෙන් ඕනේ කියලා මට තව මොකක් ඉන්නේ thank you අනුක ඉතින් කියන්නකෝ මොකද්ද ඔයාට අනුව ආදරේ ඒක තමයි වැඩි නුව කියලාද බෑ නොකියලාද බෑ සතුටුයි මේ වැඩේ දැන් ආදරය ගැන කතා කරා ආසාමාන්‍ය දේවල් ගැන කතා කරා අපිට මේ ලේසියෙන් අපි හැමදාම හිනා වෙලා ඉන්නවා හැබැයි මේගොල්ලෝ සීරියස් වෙන එක තමයි තියෙන්නේ ගැන අපි කතා කරමු බ්‍රේක් එකට ගිහින්ලා ඒ මොකද්ද ඕකේ බ්‍රේක් තරුවිද මේ කන්නේ බොරු අය ගන් ගන් තරුවිරිදාවලට අදා විවිනී ප්‍රොඩක්ෂන් අපේ කොල්ලු ටික ආවේ කෙනෙක් කියලා තියෙන්න පුළුවන් කලින් අයියෝ විනීලාගේ වීඩියෝ මොනවද නේ ඌවා එහෙම කියන්න පුළුවන් කෙනෙක් හරිද මොනවද නේ හරි ලේසි නේද පාන අයියෝ YouTube එකේ නේ මොනවද මේ කමිලි මොනවද මේ මොනවද කියන්නේ හැබැයි එහෙම නෙවෙයි මේ වෙද්දි අවුරුදු 10කට ආසන්නයි මේ හැම කොල්ලෙක්ගෙම මේ අදපු දරදිය දැන් අද පළ දරලා තියෙනවා හීන මේ හැම දෙනෙක්ගේම හීන. හැබැයි ඒගොල්ලෝ කොළඹෙන් ඈත කිලෝමීටර් ගාණක් ඉඳලා හීන හැදුවේ ඒගොල්ලෝින් හින්දා වැඩුවෙන් විතරක් නෙවෙයි. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත YouTube කරන කොල්ලෝ වෙනුවෙන් නේද? මේ මාධ්‍යවලට එන්න බලාගෙන ඉන්න කොල්ලෝ කෙල්ල වෙනුවෙන්, තරු වෙන්න බලාගෙන ඉන්න කොල්ලෝ කෙල්ල වෙනුවෙන් තමයි මේ වැඩේ කරේ. ඉන්ස්පිරේෂන් එක. සාර්ථකයි. කෙනෙක් කියනවා නම් මම ඉෂාන් අයියා වගේ වෙනවා කියලා, කෙනෙක් කියනවා නම් මම ඉෂාන් අයියා වගේ වෙනවා කියලා, කෙනෙක් කියනවා නම් මම ලසන්ත ඩබලම් වගේ වෙනවා කියලා. අමල් අමල් වගේ. ඒක තමයි මං හිතාගන්නේ ඔයගොල්ලෝ නෙලාගත් අස්සන්න. ඒකින්ද අපි
අපි තරු විරිද වෙනුවෙන් අපිට දෙන්න තියෙන උපහාරය යන්නේ ඒක තමයි. මොකද ඔයගොල්ලෝ සෑහෙන දුර යනවා අපි දන්න. ඒ නිසා ඒ ආදරෙත් එක්ක මේ අන්තිම මිනිත්තු කීපය. ඉතින් හේෂාන් අපි අහමු අද දවස ගැන සහ මේ ආවේ ජර්නි එක ගැන අපිට කෙටියෙන් අපිට දැන ගන්න පුළුවන් නම් හොඳයි. අපි පටන් ගන්නවා නේද? ලස්සන්තකින් පැත්තෙන් පටන් ගමුද? අංග මෙතන. හායි හලෝ. නෑ ඔතන පටන්. ඉෂාරකින් පටන්. ඉෂාරකින් පටන් ගමු. ඉෂාර. කියන්න ඕනේ. ඔව්. මේ ආවේ ජර්නි එක සහ අද දවස ගැන මොකද දැනෙන්නේ? අපි දෙකම එකට කුක් කරලා. ඇත්තටම අපි අර වැඩේ පටන් ගන්න කලින් 2014 ඔය කියන දවසට කලින් ඊට දවස් කීපයකට කලින් ඉස්සරහට ගියොත් එහෙම අපි හිටියේ අපි මේ වගේ තැනක ඇවිල්ලා මේ වගේ වැඩසටහනකට එනවා කියන්නේ ඒක පිස්සෝ ඒක ඔලියෝත් තිබ්බේ නැහැ. කියන අර අපිට මොකක් හරි දෙයක් කරමු කියන එකේ අයිඩියා එකක් තිබ්බා. මොකක් හරි අපි රංගපාන පැත්තෙන් හරි මොනවා හරි කරමු කියලාත් මේක මේ පාරම අපි මේ පාරෙන් මෙහෙම කරයි කියලා අපි කවදාවත් හිතුවේ නැහැ. ඒක අපි මෙහෙම අපි දැන් අපි අපිට අපේ අදහසට අනුව අපිට ඒක මේක දැන් තියෙන එක අපි අපිට පිස්සුවක් මේක. හරි මාර සතුටක් තියෙන්නේ. ඒ කියන්නේ මෙච්චර අපි වීඩියෝ බලන පිරිසක් එකතු වෙලා ඉන්නවා සහ ආදරේ පාර්ක දැක්කත් කතා කරනවා ඕන උදව් කරන ගොඩක් වෙලාවට සමහරලාටනේ. ඔව් පොඩි කඩේකට ගිහින් අපි දැන් එනකම මගේ කඩේකට ගිහින් කෑවත් සල්ලි ගන්නෑ ඒ තරම් සමහර කට්ටිය එහෙම. ඒ මිනිස්සු හම්බුනාම ඒ දෙන එයාලා වීඩියෝස් වල දේවල් අපිත් එක්ක කියන අනම්මනම් ඒ දේවල් එක්ක අපි ජීවිතේට හේතු වෙනා. දැන් ඔය මං කිව්ව විදිහට දවස් ගන්නක් ඉස්සරහට කියලා බැලුවොත් අපි හිටියේ වෙනමම සිද්ධියක හිටියේ. ඒක නම් වචන වලට ගන්න බෑ. පිස්සුවක්. සතුටුයි. හරිම සතුටුයි. ඉෂාරාවන්. ඔන්න අද දවසේ දැන් තමයි මම දැක්කේ ඇතුලේ ඉන්න ඇත්ත සීරියස්. මම කතා කරමුදෝ ටෙලිවිෂන් එකේ කොයි විදිහටද දැක්කේ. ඔව් දැකලා නෑ. පින්ස් සුන්දරයි වාදරේ යෝ අමතකේ හිටිය තමයි කියන්නේ දෙන්නේ. ඉතින් මේ හැමෝම ලොකු කට්ටක් කාලා තියෙනවා පැහැදිලිවම. සමහර කඩ එක බත් එක අරගෙන ගිහිල්ලා එකපත් එක් කාලා ෂූට් කරපු අවස්ථා තියෙනවා මිට අවුරුදු ගානකට කලින්. ඉතින් එතකොට සහ දැන් අද මේ ඉන්න තත්ත්වය දැක්කාම ගොඩක් සතුටුයි. ඒක අර ඉෂාරිගේ වගේ වචන වලින් කියන්නේ මම කරන්න බෑ. ඒක මම හිතන්නේ වැඩිපුරම සතුට වෙන අය තමයි මේ අපි නේද ෂාර්. ඉතින් පස්සේ මේ ප්‍රේක්ෂකයෝ ඒ නිසා ගොඩක් සතුටින් සහ ගොඩක් දේවල් ලැබුණා. ඒත් එක්ක ගමන ඉස්සරහට යනවා ඉතින්. කියන්න කතා මම ලස්සන්ත වචන වෙඩි තියන්න. ඇත්තරම මේ තිබ්බ තැනත් එක්ක අපි අඳ ඉන්න තැන අපිට හම්බෙන ප්‍රතිචාර එළිය යනකොට ඒවා දැක්කාම මාරම සතුටුයි. අර අමාගේ වගේ සමහර දවසවලට අපි කියන්නේ ඇත්තරම වීඩියෝ වලට ගොඩක් කට්ටිය මාර විදියට මේ ඉන්නෝල් වෙලා කරාගෙන සමහර දවස් වලට උදේ බෑපුවම හවස 4-5 වෙනකම් කණ්ඩවත් ජානක් නැහැ. ඒ තරම් කැපවීමෙන් මේ සෙට් එකවත් නැහැ. ඔව් කන්න නැහැ. මේ දවස් වල කන්න නැහැ. ඉතින් ගෑම එකක් නැහැ. ඒක ඇවිල්ලා කන්නේ සමහර දවස්. ඒ දවස් කන්නේ මේ කියන්නේ කණ්ඩවත් ටයිම් එකක් කියන්නේ. සම නැහැ. ඒ තරම් මේ වගේ කියන්නේ කණ්ඩවත් ටයිම් ඒ ගැනවත් හිතන්නේ නැතුව වීඩියෝ එක කියන්නේ කන්ටෙන්ට් එක ගැන හිතලා කරේ. ඒ කියන්නේ එහෙම මහන්සි වුණා. ඉතින් ඒකේ ප්‍රතිඵල අද දකින්නකොට මාරම සතුටු. මම ජූලියා විශ්වාස කරන විදිහට මේ ප්‍රොඩක්ට් එක ඇතුළේ ඉන්න වාසනාවන්ත පුද්ගලයා චූටි මල්ලි තමයි. මොකද මේ අර මහා ගස් දිහා බලාගෙන පොඩිපල ඇදෙනවා කවුද හරි. මේ අයියලා එසේ මෙසේ කට්ටිය නෙවෙයි. හරි ජෝක් එකෙන් වීඩියෝ එකෙන් හිටියට ඈ දැනුම ගොඩයි. ඒක හූර්ලා ගන්න කියලා තමයි මම කියන්නේ. කියමු අයියලා ගැන. අයියා කියලා කිව්වට අර පන්තියේ ඉඳපු යාළුවෝ සෙට් එක වගේ වෙලා තියෙන්නේ. මෙන් කොයි දේටත් මේ ඉන්න වගේම තමයි. එළියේ වැඩයි පිට වැඩයි ගෙදර වැඩයි හැම වැඩක්ම ඉතින් තමන්ගේ පෞද්ගලික දෙයක් වුණා ටක් ගාලා දුවගෙන ඇවිල්ලා එහෙම සපෝට් එකක් තියෙන සෑහෙන ලොකු සපෝට් එකක් තියෙනවා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා තමයි මේකෙන්. පොඩි පොඩි දේවල් බැරි දේවල් මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න ඒක හොඳයි. අරකට වැඩිය මේකෙන් තමයි හොඳයි. ඉතින් සතුටුයි ඔක්කොම එකට ඉන්න වලට කියන ඔයාට ආදරය කරන ප්‍රේක්ෂිකාවන්ට මොනවද කියන්න දෙන්නේ? ඈ ඔයාට ආදරය කරන ප්‍රේක්ෂිකාවන්ට මොනවද කියන්න දෙන්නේ? අවසාන කවන්ට ඉස්සරහටත් අපි අලුත් තර ටිකක් කරන්න ඉන්නවා. කලින් වීඩියෝ වල අපිව බැලුවා වගේම ඉස්සරහා වීඩියෝ වලත් අපිත් එක්කම ඉන්න කියන තමයි තියෙන්නේ. හරි මුණින්
ඇතර මිතිවන අපි මේ ෘතිය වේ කියලා අපිට දරු ආසාවත් තිබුණා සහ යම් යම් දක්ෂතා කීපයක් තිබුණා ඉතින් අපි අපි මිතිවන ඇතර අපි මේක ෘතිය වේ කියන දේ ඉතින් එතනට එන්න ලැබිච්ච එක ගැන ගොඩක් සතුටුයි ඒ වගේ මම විශේෂයෙන් මතක් කරන අද අපි මෙතෙන්ට ආවේ විනී ප්‍රොඩක්ෂන් කියන නියෝජනයක් විතර 6 දෙනෙක් ආවේ අපි පිටිපස්සේ ඉන්නවා අපි 12 විශේෂයෙන් මේන් ලීවුවත් අපේ විරාජ් අයියා අද සම්බන්ධලා නැහැ ඉතින් අපේ ස්ක්‍රිප්ට් එකට ලොකු සහයෝගයක් දෙනවා ඉතින් ඒ වගේම අපේ කැමරමන් නිසල්ලා ඒගොල්ලෝ මතක් කරන මොකද අපි hina වෙලා hina ගස්සන වීඩියෝ එකක් අපි එළියට දැම්මට ඒක ඇතුළේ පිටිස ලොකු සහයෝගයක් දෙනවා ඉතින් අතවරුණු කියන ගම ස්පෙෂලි එතකොට අපේ පන්සලේ හාමුදුරුවෝ ප්‍රොඩක්ෂන් ටීම් එක අපි ඔව් අපේ ප්‍රොඩක්ෂන් ටීම් එක ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ කියන්නේ අපි මුල් කාලේ මේ අපි අපිමනේ හැමදේම කරගත්තේ දැන් ඔව් දැන් මේනකොට අපි අරන් තියෙනවා ඒත් ඒ මල්ලිලත් يعني එහෙම ඒක ජොබ් එකක් කරනවා කියන මේ අපේ ගමේ කොල්ලෝ ඒගොල්ලොත් ඒ කියන්නේ ඒක එලියට එන්න මාර්ම සපෝට් එකක් දෙනවා ඒ කියන්නේ අපි දැන් සාමාන්‍ය ඕනම කෙනෙක් සීමාවක් තියෙනවා වැඩක් කරලා ඉවරන හැබැයි අපිට එහෙම සීමාවක් නැහැ අපි අර අන්තිම වීඩියෝ එක කරපු මේ වෙසක් ජහුටාව එකේම උදේ ෂූට් කරලා හවස් ෂූට් කරලා එලි වෙනකන් ෂූට් කරා රෑ දවස ඒ මුළු දවසම ඉතින් ඒක ඒ වෙනුවෙන් ඉතින් ඒ හැමෝම මතක් කරන්න මම මතක් කරගන්න දෙමාපියෝ දෙමාපියෝ අපේම දෙමාපියෝ තමයි රඟපාන්නේ ඇවිල්ලා එතන ඉන්නවා ඉතින් ඒගොල්ලොත් එයාලගේ වැඩ දාලා ඇත්තටම මේ වැලියේ යතාවරණෝ කියන ගමේ ඉන්නේ ඇත්තටම ගොවිතැන ජීවිතන අපේ අපේ අම්මලා තාත්තලා මේ හැමෝගෙම ගොවිතැන් කරලා ජීවත් වෙනකොට ඒගොල්ලන්ට ඇත්තටම මේ වගේ දෙයක් වෙනුවෙන් ඒ කාලයක් කැප කරන්න කාලයක් නැහැ ඒගොල්ලෝ මාර විදියට ජීවන අරගලයක ඉන්නේ ඉතින් එහෙම තියෙනකොට ඇවිල්ලා මේ මොකද්ද කියන දේවත් දැනනතු අපිට ඇවිල්ලා එදෙන සුට් එක ගන්න ඒ යතාවරණෝ අපේ අපේ අම්මලා තාත්තලාට අදෝදිම ගරු කරනවා ඉතින් ඒක අවස්ථාවක් කරගන්න ඒක මතක් කරන්න ඒගොල්ලොත් බලයි අපේ ගමේ කොල්ලෝ ටික කියලා ඉතින් අපිට එයාලට තාමත් අපි පොඩියෝම් ඉතින් ඒ සපෝට් එකට බොහොම ස්තුතියි ඇතා වැවුණු වැට වැටුණු වැව පොඩියෝම් කරපු අපංකම හරි ලොකුයි ඉෂා ඔව් ඇතර ඉස්සලම මේ මේ ප්‍රෝග්‍රෑම් එකට අපිට කතා කරපු එක ඒකටත් එක බොහොම ස්තුතියි සිරසට ඒ වගේම ඔයාලා දෙන්නත් හරිම සුහදව අපිත් එක්ක වැඩසටහන කරන් ගියා සතුටුයි සහ ස්තුතියි මටත් කියන්න දෙන්න මයි කියන්න මට කියන්න තියෙනව ගොඩක් මේ කට්ටියම කිව්වා තව ටික දවසකින් අපේ channel එකේ මිලියන 3ක් subscribers ලා එනවා ආසන්නයේදී ඉතින් මිලියන 3ක් අපිත් එක්ක ඉන්නවා කියන එක ඒක මම හිතන්නේ ඒක වචනින් කියන්න බැරි කියනවා අපිට ඒක හිතා ගන්න බැරිද සාමාන්‍යයෙන් මාධ්‍ය ශ්‍රේෂ්ඨයට එන්න කොච්චර තරඟයක් තියෙනවද අද වෙද්දි කොච්චර ඒක අමාරු වැඩක්ද ඒ වුණාට අද අපි අපිම කරපු දෙයක් නිසා අපිට මේ තැනකට එන්න ලැබුණ එක තමයි මම හිතන්නේ ගොඩක්ම සතුටු සහ ඉතින් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා වීඩියෝ බලන ඔයාලා හැමෝටම දිගටම වීඩියෝ බලන්න ඉතින් ඉස්සරහටත් අපි ලස්සන වැඩ ටිකක් කරන්න දැන් වැඩ ටික කරගෙන යනවා සහ වෙනස් වෙනස් වැඩ ටිකක් ඉස්සරහට එනවා දිගටම අපිත් එක්ක ඉන්න ඉතින් අපේ ලොකුම ශක්තිය ඔයාලා ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක ඉන්නට උදව් කරපු ඔව් අපිට උදව් කරපු විශාල පිරිසක් ඉන්නවා මුල් කාලේ අපිට කැමරා ඉක්විප්මන්ට් මුකුත් නැති කාලේ කැමරා දීලා එහෙම කරපු ලොකු පිරිසක් ඉන්නවා වචනින් ඒ කියන්නේ නම් වශයෙන් කියන්නේ කියොත් ලොකු වෙලාවක් යනවා යාලා කියන්නත් එපා කියලා දිනවා ඔව් සමහර අය උදව් කරලා දිනවා කියන්නත් එපා කියලා ඒ වගේ ඉතින් බොහොම ස්තුතියි මේ හැම දිනම මේ වෙලාවේ මතක් කරනවා දිගටම අපිත් එක්ක ඉන්න බොහොම ස්තුතියි බොහොම සපලට තව තව ජයම වේවා තව තව මිනිසුන්ගේ හිත සතුටු කරන්න පුළුවන් දේවල් කරන්න ලැබේවා කියලා පිට කරනවා අපි ඔන්න අපේ යාළුවයි ඔව් මේ වෙතින් ওই වටිනා කාලේ අපිත් එක්ක වෙන් කරාට ගොඩක් ස්තුතියි අද දවසේදී thank you so much thank you so much thank you thank you සාලි බොහොම ස්තුතියි සාලි රැවුල ওই විදිහට මේන්න යන්න මේන්න ඔව් පොඩි බබාලා බය කරන්න ඉෂාන් බත් කවන්න ඉෂාන් බොහොම ස්තුතියි අයියෝ ඔක්කොම නැති බංගස්ථාන කරන්න එක මේ හිතුවක් කාර ටිකත් එක්ක අපිට සමුගෙන යන්න අවශ්‍යයි අද ඔව් අපි ආරාධනා කරනවා චනුකට ගයන්න එන්න ඉරි සතේ එනවා 3:30 ලැස්සලා ඉන්න මේ තරු විරිදා බලලා යන්නල හිතලා ඔබේ
ගංගෙ බල්ලු ගස්තියාල යන්න හතන පාපික රට නිල්ල සොයාල ොරෝලටර වැටිනා ඉරිගෙනවල කන්තේන රැතුලට වීලා ඔටුවල මුමුද මැත්ත මරුව සමග පොර නඳ බැල්ලන් නැමැති ගමන බයන්කර වටීද ජීවිතේ කරනා සෙල්ලම මළු මැරුනම වග කියන්නේ කවුද කියන් සද විස්තර මෙව්වා අහගෙන ඉන්න ඔයාලා දෙවරක් හිතලා බලලා යන්නලා හිතලා ඔහේලා තවමි හන්දිගානෙ රවුම් ගහන සැප ගන්නට බැහැමේ ආවොත් ආදල් හැම විට ජීවිත ලස්සන කාලෙ ගෙවන්න එපාදුක ඉතල බලලා එන්න ඇත්ත කිව්වා හනික උළුපලා බොරු සෝබන දානවා මේ අය ආවම දැන ගන්න ලැබේ විඳිනා මරදුක ඉනුමට හැර විපාකට යන්න එපා රට රැවටෙන්න එපා රට ඇයෝ කියලා බයිලවට පිට රට විස්තර මෙව්වා ආගෙන ඉන්න ඔයාලා දෙවරක් හිතලා බලලා යන්න රහිතලා ඔහෙලා පිට රට විස්තර මෙව්වා අහගෙන ඉන්න ඔයාලා දෙවරක් හිතලා බලලා යන්නලා හිතලා ඔහෙලා යන්නලා හිතලා ඔහෙලා යන්නලා හිතලා ඔහෙලා